දැන් වැඩි වෙන්න ඉතිරි වෙලා තියෙන මොනවද කියන එක ප්‍රධාන ප්‍රශ්නයක්. අද වන විට ඇල්පෙනෙත් ඇඳලා සියලු දේවල් ගණන් යමින් තිබෙනවා. සමහර මිල ඉහළ යාම්බල අතිශය අසාමාන්‍ය බවක්ද දක්නට ලැබෙනවා. හැම දෙයකටම හේතුව ලෙස දක්වන්නේ කොවිඩ් වසංගතයයි. ඒ සමග ඇති වූ ඩොලර් අර්බුදයයි. ඉන්ධන මිල ඉහළ යාමයි. මේ සියලු කාරණාවල බලපෑම් කොයිතරම් තිබුණත් සමහර සමාගම් ඇත්තටම ඉතා අසාධාරණ ලෙස ක්‍රියා කරන ආකාරයක් දක්නට පිළිබන්. සමහර පෞද්ගලික ආයතනවල ශුද්ධ ලාභය ඉතා ඉහළයි. ප්‍රධාන නිලධාරීන්ගේ වැටුප් ඇත්තේ මිලියන ගණන්වලින්. ආනයනික කිරිපිටි මිල මේ ඉහළ දැම්මේ මේ වර්ෂය තුල දෙවැනි වතාවටයි. මීට පෙර ග්‍රෑම් 400ක් රුපියල් 90කින් ඉහළ දැම්මා. කිරිපිටි කිලෝ එකක් රුපියල් 225කින් ඉහළ දමනු ලැබුවා. දැන් අද යලිත් කිරිපිටි ග්‍රෑම් 400ක් රුපියල් 60කින් ඉහළ දමා තිබෙනවා. කිලෝ එකක් වැඩි කර ඇති මුදල රුපියල් 150ක් වනවා. ඒ අනුව මේ වර්ෂය තුළ පමණක් ග්‍රෑම් 400 පැකට් එකක් රුපියල් 150කින් ඉහළ ගියා. කිලෝ එකක් රුපියල් 375කින් ඉහළ ගියා. නව මිල ඉහළ යාම් පිළිබඳව කතා කළ කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා කිලෝ එකේ කිරිපිටි පැකට් එක තුන රුපියල් 1195යි අද රුපියල් 150කින් වැඩි වෙනවා ඒ කියන්නේ 1345ක් දක්වා වැඩි වෙනවා ග්‍රෑම් 400 කියන්නේ පොඩි පැකට් එක තුන රුපියල් 480යි ඒක රුපියල් 540 දක්වා සංශෝධනය වෙනවා රුපියල් 60කින් වැඩි වෙනවා මේ අද ඉඳලා වෙළඳපළට නව මිලට නිකුත් වෙයි මේ කිරිපිටි මිල තීරණය වෙන්නේ ලෝක වෙළඳපළේ තියෙන ජාත්‍යන්තර වෙන්දේසිය ඒ වෙන්දේසියේ පෞගිය සති 8 තුලම මිල ක්‍රමානුකූල වැඩි වෙමින් පවතිනවා හැම සතියෙන් साधारण काल विश्वास किसीम का ගණන් වැඩි වුණත් බඩු නැහැ මේ අපි මරන්න නැතුව මරන්නද හදන්නේ මේ රටේ ගෑන පාලනය කරා මීට වඩා හොඳට පාලනය කරා මේක හෙන ගන්න අපරාධයක් කිරිපිටි මොනායි මේ විලගෙන නැකට ප්‍රශ්නේ ඉන්නවට බඩ නම් ඒරියාගේ නැහැ පොඩ පොඩ දෙනවා ඉතින් කඩකා වෙල ලොකු වෙල නාවන දුන්න ගම ඉතින් යෝගට් පෙට්ටි 10ක් ගත්තත් එක කැසියක් දෙනවා පයි මිටි මිටි වෙඩි වුණත් එම බඩු මේ ගන්න නැ මිනිසු දැන් කාට බොන්න මේ ඔක්කොම පුරුදු වෙලා අංගල දෙනවා ඔක්කොම දැන් පොලිමේ තමයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.